टिबटे यानु कांडु बहुले राज संगोनु बीमाक मेही वसर गणनाक पैरनी दिरापत नवन सिरुराग्यन ओबासाती बीड अदापी एपिले मधव स्वाबलमु मैं मामी अग्द मेही राहस सोया परीक्षण आरंभ कराने टबिये සමීපව මෙම සිරුර පරීක්ෂා කරන විට මෙයට කිසිඳු එම්බාම් කිරීම වැනි සංරක්ෂණ ක්‍රම භාවිත කර නොමැති බවට සාධක හමු විය. මෙම ප්‍රදේශයේහි අතීත භික්ෂූන්ට සුවිශේෂී බලයක් තිබූ බවත් පුරාණ ලිපිවලට අනුව ඔවුන්ට අහසේ පාවීමටද හැකියාවක් තිබූ බවත් සඳහන්. මොහු භික්ෂුවක් බවත් ශරීරයේ තිරාපත් නොවීමට යම් බලයක් මෙම භික්ෂුව සතුව තිබෙන්නට ඇති බවටත් පරීක්ෂණ වලින් හෙළිවිය. තවද බොහෝ කලක් එකම ඉරියව්වකින් සිට භික්ෂුව විසින්ම මමී තත්ත්වයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. පරේෂකයන් විසින් මෙම ඉරියව්ව අනුව යම් භාවනා ක්‍රමයක් මෙහෙට යොදා ගන්න ඇතැයි සොයා බලන්නට විය. විවිධ පරීක්ෂණ ක්‍රම මගින් මේ පිළිබඳව සොයා බලපු පරීක්ෂකයන්ට පුදුම සහකර දෙයක් දැක ගන්නට ලැබුණා. භාවනාව තුළින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය 65කින් පහළ දැමීමට හැකි භික්ෂුන් වහන්සේ නමක් ඔවුන්ට හමු වුණා. මේ අතර අනිත් පරේක්ෂණයේද පුදුම සහගත ප්‍රතිඵල පෙන්නුවා.
තෙතරෙදි කැබැල්ලක් භාවනායෝගී භික්‍ෂූන් වටා එතුවද තම ශරීර උෂ්ණත්වයෙන් එය වියලා ගැනීමට ඔවුනට හැකි වුණා. බලන්න රෙද්දී ජලවාෂ්ප ඉහළ යන හැටි, ඔවුන් ඉතා සැප පහසුව තාපයෝග භාවනාව සිදු කරන හැටි. පර්යේෂණ විවිධ පැතිකඩ ඔස්සේ සිදු වුණා. මමියේ කොණ්ඩෙන්ගත් සාම්පලයක් පරීක්ෂා කිරීම ඉන් තවත් ක්‍රමයක්. මේ අරමුණු වූයේ ආරටා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. මේ ප්‍රතිඵලවලට අනුව මෙම භික්ෂුව ඔහුගේ ජීවිතයේ අවසාන මාස කිහිපයේ නිරාහාරව සිටි බවට සඳහන් වුණා. මෙම භික්ෂුව භාවනා යෝග සිටියේ මෙම ඉරියව්වෙන්. මෙම ඉරියව්ව තුළින් ඔක්සිජන් ගලා යාම අඩුකොට භාවනාවට හොඳින් සමාධිගත වෙලයි ඉන්නේ නැත්තේ. විශේෂයෙන් තමා කරන දෑ පිළිබඳ මනා ඥානයක පිහිටන්නත් මේ නිසා පුළුවන්. දනහිස පැත්තට ගියොත් මගේ මරණය වුණත් මෙහිදී සිදු වෙන්නට පුළුවන්. ඔහුගේ ගෙලවටා තිබූ භාවනා පටිය අවධානය පවත්වා ගැනීම සඳහා පැලඳ සිටින නැති කියලා අපි හිතනවා. ඔහු අදිමානුෂික බලයක් හිමි භික්ෂුවක්. ඔහුට අවශ්‍ය වුණේ මෙම භවයේදී නිවන් අවබෝධ කර ගැනීමයි.
හිමාලයේ සිටින ඇතැම් භික්ෂූන් මෙම මාර්ගය නිවන් අවබෝධ කර ගැනීමට යොදා ගන්නවා. මොවුන්ගේ අරමුණ නම් ගැඹුරු භාවනාව තුළින් තම දේහය මමියක් බවට පත් කර ගැනීමයි.